තාත රටරස්සාාවට යන්න මෝනද? ඔව පුතේ. ඇයි පුතාට සතුටින් ඉන්න ඕන හින්දානේ ජාවරම් කරුවන්ට අහුනුවේ වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. නමෝ බුද්ධාය. මම ජ්‍යොතිෂවේදී අචර දිවාකර්. ජනතාව නිර්වින්දනය වෙලා ඉන්න අවස්ථාවල් වල ජනතාවට ජ්‍යොතිෂයේ වශයෙන් හා දේශපාලනික වශයෙන් ඉස්සරහට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අපි කතා පවත්වනවා. අද මම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වන්නේ නොනගතයේ සම්බන්ධව සිද්ධාන්තයක් හා ඒ සිද්ධාන්තය සමග බැඳුණු රාජ්‍ය නායකයාගේ අදහනේ ස්වභාවයයි. නොනගතයේ කියන්නේ මීට අවුරුදු 18-20කට පෙර ඉරිෂ්වසුන් සොයාගත්තා වූ යම්කිසි ග්‍රහ රටාවක්. ඒ නොනගතය කියන්නේ දවස් 365 ගණනක් ගියාට පස්සේ උදා වෙන දුර්වල අවස්ථාවක්. ඒ කියන්නේ නොනගතය කියන්නේ පැය 6-7ක කාලයකදී මිනිස්සු කිසිම සුබ වැඩක් කරන්නේ නැහැ. ඒ කාලෙදී ආගමික වතාවත් විතරයි පවත්වන්නේ. ඇයි ඒ ආගමික වතාවත් පවත්වන්නේ? ඒ වකවානුව තුල සුබ වැඩක් කරන්න හොඳ නැහැ. සූර්යා ඉන්නේ මීන රාශියේ. ඒ කියන්නේ රස්න රාශියක ඉඳලා සූර්යා ජන රාශියකට ආවම සූර්යාගේ බලය ශූන්‍ය වෙනවා. ලග්නෙත් සූර්යා ඉන්නේ මීන රාශියේ, නවංශකේ සූර්යා ඉන්නේ මීන රාශියේ අන්තිම අංශක ගානේ. එතකොට වෙන්නේ ඒක සුබ රාජකාරියක් කිරීමට හොඳ නැහැ. ඒ නිසා අපි කියනවා ඒක නොනගතයේ කියලා. ඒ නොනගතයේදී කරන්නා වූ කර්තව්‍යයන් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ අපේ ජනාධිපතිතුමාගේ හඳහනෙත් මේ රවි ඉන්නේ මීන රාශියේ. එතුමාගේ ලග්නාධිපති නීචයි, දහවැන්නාධිපති නීචයි, ලග්නෙට කාරක ග්‍රහයා වූ ගුරු නීචයි. එතකොට නොනගතයේ වෙලාවේ ජනාධිපතිතුමා ඉපදුනා කියලා මම කියන්නේ නැහැ. නමුත් නොනගතයේ වෙලාවේ තියෙනා වූ ග්‍රහ රටාව තමයි ජනාධිපතිතුමා ඉපදෙනකොට හඳහනේ තිබ්බ එතුමාගේ මීන ලග්නේ. රවි ඉන්නේ මීන රාශියේ. කුජත් එක්ක කුජයි රවි සිකුරු ඉන්නවා. ඒක කාම යෝගයක්. ඒ කියන්නේ ජනාධිපතිතුමා තමයි විධායකේ, විවස්ථාදායකේ, අධිකරණයේ, මාධ්‍යයේ අද මහා බලවතා වෙලා තියෙන ජනාධිපතිතුමා. එහෙම ජනාධිපතිතුමා එහෙම වෙන්න හේතුව තමයි මේ නොනගතයේ වෙලාවේ ග්‍රහ රටා අනුව තමයි එතුමාගේ හදහරේ තියෙන්නේ. ඒ නිසා ඒක මේ රටට හානිදායකයි. මම උදාහරණ කීපයක් කියන්නම්. එතුමාගේ මෑතක සිදුවෙච්ච සිදුවීම් කීපයක්. අපේ අර කුරුන්දු විහාරයේදී, කියන්නේ පුරාවිද්‍යාවේ මහාචාර්යතුමාට පුරාවිද්‍යාව පාඩමක්, ඉතිහාස පාඩමක් කියා දෙන්න එතුමා ක්‍රියාත්මක කළා. මේ අයට මතක ඇති, එතුමා මීට පෙර මේ වගේ මහාචාර්යවරයෙකුට ඉතිහාස පාඩමක් කියා දීලා ඒ අවස්ථාවේ එතුමා ක්‍රියා කරේ තමන්ගේ මනසට හිතෙන දෙයක්. ඒක මේ රටට හානි කරයි. දැන් එතුමා ඉංග්‍රීසි භාෂාව ඉතා දක්ෂ ලෙස හසුරනවා. නමුත් එතුමාගේ ආර්යාව ඉංග්‍රීසි සම්බන්ධ මහාචාර්යවරියක් කැලණි විශ්වවිද්‍යාලයේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ මහත්මියගේ ප්‍රශ්නකදී රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වොත් එහෙම, මං ඔයාලට ඉංග්‍රීසි පාඩමක් උගන්වන්නම් කියලා. එතකොට කවුරුත් හිනාවෙයි. පුරාවිද්‍යාවේ කොමසාරිස්තුමාට ඉතිහාසය කියා දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට අයිතියකුත් නැහැ, එහෙම දක්ෂකමකුත් නැහැ. නමුත් එයාගේ මේ මම හැම වෙලෙම කියන්නේ එයාගේ මේ හඳහනේ තියෙනා වූ මේ தත්වේ නිසා එයා කරන වැඩ විහිළුවට පත් වෙනවා. ඒ වගේම අපිට මතකයි එතුමාද කියනවා ඉතිහාස පාඩමක් කියා දෙන්නම් කියලා. ඉතිහාස පාඩමක් කියා දෙන්න කොහොමද මේ රටේ මිනිස්සුන් මතක ඇති ඉස්සර පස් දුන් රට කිව්වා. කිව්වේ මොකද්ද? පස් ගෙනල්ලා පෙරෙව්වා කිව්වා. මේ අපේ වීදිය බණ්ඩාර රාජ්‍ය කරමු පස් දුන් කෝරළේ කිව්වේ මොකද්ද? පස් පෙරවලා රට මේ ඒ ප්‍රදේශය හැදුවා කියලා කිව්වා. ඒක වැරදි කතාවක්. එදා දඹර අමිල හිමියන් ඒ සම්බන්ධව නොයෙක් විවිධ විවේචන කළා. නමුත් අද මේ මහාචාර්යවරයා කුරුඳු විහාරය සම්බන්ධව, මහාචාර්යවරයාගේ ප්‍රශ්න සම්බන්ධව අද උන්වහන්සේ නිහඬ වෙලා ඉන්නවා. ජනාධිපතිතුමා මිනිස්සු දිනා ගන්න දන්නවා. එක්කෝ මිනිස්සු දිනා ගන්නවා, එක්කෝ හාමුදුරුවෝ දිනා ගන්නවා, එක්කෝ හාමුදුරුවෝ වාෂ්ප කරනවා, එක්කෝ ධන ගස්සනවා, එක්කෝ බය ගස්සනවා, එක්කෝ හදා වඩා ගන්නවා. එතුමා මේ න්‍යාය අරන් යන්නේ මේ ආකාරයෙන්. ඒ නිසා එතුමා අපි දැක්කා මිහින්තලේ හාමුදුරුවන්ව බය කරනවා, අමිල හිමියන්ව හදා වඩා ගන්නවා. ඉතින් මෙතුමා මොකද මිහින්තලේට කරේ? මේ මිහින්තලේට කරේ මොකද? මිහින්තලේ කියන්නේ අපේ සංස්කෘතියේ උරුමය. ඒ සංස්කෘතික උරුමය
ආරක්ෂා කරන්න තමයි අපේ සભ્યත්වය ආරක්ෂා කරන්න තමයි අපි හැම වෙලේම වැඩ කරන්න ඕනේ. නමුත් මිහින්තලයට දෙන සල්ලි ටික එතුමා දුන්නේ නැහැ. දී මේක තමයි සම්පූර්ණ එතුමාගේ තීන්දුවක්. මේ අධිකරණයත් මේ කැබිනට් එකත් මේ ජනාධිපති ගන්න තීන්දුව තමයි ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් එහාට කිසිම තීන්දුවක් මේ ආණ්ඩුවේ ගන්නෙ නැහැ. එතුමා කල්පනා කළා මිහින්තලේ නායක හාමුදුරු සද්දෙට කතා කළා මිහින්තලේ හාමුදුරංග බය කරන්න ඕනේ කියන තියරියේ පත් කරලා මිහින්තලේට සල්ලි දුන්නේ නැහැ. ඒ සංස්කෘතික මංගල්‍ය කරන්නේ. ඒක මිහින්තලේ හාමුදුරංග දෙයක් නෙමෙයි. මේ රට ආරම්භ වෙච්ච සભ્યත්වයේ සදාචාර ඉතිහාසයේ ආරම්භ වෙච්ච පුණ්‍ය භූමියක්. ඒ භූමිය මේ රටේ අපේ. ඒ කියන්නේ මේකට සල්ලි දුන්නේ නැහැ කියන්නේ මේ රටේ මිනිසුන්ට කරපු අපහාසයක්. ඉතින් එතුමාගේ මනස වැඩ කරන්නේ අන්න අර ආකාරයට. ඒ නිසා බය කරන්න බලනවා. ඒ වගේම අපි දන්නවා ඒ වගේම දැන් එතුමා IMF මම මේ කියන්නේ නොනගතයේ කියන කාල පරිච්ඡේදය තුල උදා වෙන ග්‍රහයෝගය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හඳහනේ තියෙන්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉපදුනේ නොනගත අවස්ථාවේ නෙමෙයි. ඒ ග්‍රහ රටා, ඒ ග්‍රහ චක්‍රය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තියෙන්නේ. එතකොට එතුමා ගන්නා වූ තීන්දුව නිසා මේ රට පල්ලෙහාට යනවා. දැන් එතුමා මේ IMF එක පස්සේ යනවා. IMF එක පස්සේ ගිහිල්ලා ලෝක බැංකුව පස්සේ ගිහිල්ලා ණය මුදලක් අරගෙන අපේ රටේ දේපළ විකුණමින් යම් කිසි ව්‍යාපෘතිය එතුමා වැඩ කරනවා. ඒක එතුමාගේ මානසික මට්ටම. නමුත් එතුමා දන්නවත් දන්නේ මේ රටේ හිටියා දැන් අපේ සීනි වංචාව. සීනිපදු වංචාවේ මිලියන 16000ක් වංචා කරලා තියෙනවා. එතුමා ගන්න ඕනේ මොකද්ද ක්‍රියාමාර්ගය? ඒ සල්ලි නැවත රජයට ගන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ. එහෙම හදන්නේ නැහැ. IMF එක පස්සේ යනවා. ඊළඟට මොකද්ද කරන්න ඕනේ? මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයෝ බැංකු වලට පොලු දියලා දිනවා. අහිංසක පිසු නෙමෙයි කෝටිපති ව්‍යාපාරිකයෝ ධනවත් බැංකු හොරු පොලු දියලා බිලියන 1350කට වෙච්ච දෙයක් නෑ. ඒකට ඒක ගන්න ක්‍රියාමාර්ගය එතුමා ගන්නෙ නෑ. ඒ වගේම මේ රටේ ඉන්න ආණ්ඩුවට බදු ගෙවන්න මිනිස්සු ඉන්නවා. ඒත් වංචනිකයෝ බදු ගෙවන්න නැතුව එතුමාගේ ඇලෝසියස්ලා වගේ කට්ටියගේ බදු එතුමා බිලියන 950ක් අයින් කරලා දිනවා. මේ රටේ වාර්ෂිකව මිනිසුන්ගේ පඩි ගෙවන්න යන්නේ බිලියන 900යි. අතන බදු වංචාවක් හැටියට බිලියන 950ක් ආණ්ඩුව ගන්නෙ නැහැ. මොකද ජනාධිපතිතුමා කරන්න ඕනේ IMF එක පස්සේ ගිහිල්ලා ඩොලර් බිලියන 14ක් හොයා ගන්න එකද කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ වංචා කරන මිනිසුන්ගේ ණය ගන්න ඕනේ නැද්ද? බදු ගන්න ඕනේ නැද්ද? සීනි වංචාවේ බදු ටික අරගෙන මේ රට හදන්න ඕනේ නැද්ද? නමුත් ජනාධිපතිතුමා එහෙම කරන්නේ නැත්තේ මොකද? අර නොනගතයේ වෙලාවේ තියෙනා වූ ග්‍රහ රටාව තමයි එතුමා ගාව තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් කාරණේ. දැන් නැව. අද මාධ්‍යත් කතා කරන්නේ මේ ටයිටැනික් නැව ගැන. නමුත් අපේ නැව ගැන කවුරු කිසි කතා කරන්නේ නැහැ. අපේ නැවක් ඇවිල්ලා මේ ගිනිගත්තු ගිනිපත් වුණා. ඒක වන්දියක් තියෙනවා. එතකොට මේ නැව කියන්නේ අපි අපේ රටේ කවුරුත් මුළු ලෝකෙම දැක්කා මේ නැවට මොකද්ද සිද්ධ වුණේ කියලා. මොකද නැවට මොකද්ද සිද්ධ වුණේ ලෝකෙම දැක්කා. නමුත් කිසි කෙනෙක් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාත්‍යන්තර නායකයෙක් නම් දැනුම තිබෙනව නම් විශ්වාසය තිබෙනව නම් බලපුගම් කරම තිබෙනව නම් ලෝකේ අඳුරනව නම් එතුමාට මැදිහත් වෙලා මේ වන්දිය ගන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද මේ නැව නිසා විනාශ වුණේ සාගරේ විතරක් නෙමෙයි මේ විශ්වතලයේ වායුව මේ සියල්ල මුළු ලෝක පරිසරයම විනාශ වුණා. හරිනම් මේ ලෝකයේ තියෙන රටවල් අපිට ආධාරයක් දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ දැක්කා මේ නැව විනාශ වෙන්නේ අපේ වර්ධකෙන් නෙමෙයි කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කරන්නේ? ඒ නැවෙන් හම්බෙන්න තිබ්බා වූ සල්ලි බිලියන 7ක්. ඒ කියන්නේ අපි IMF එකෙන් ගන්න යන්නේ බිලියන 3යි. අපිට බිලියන 8ක් 7ක් හම්බෙන්න තිබ්බා. ඒක වංචා කරලා ඒකට මුදලක් අරගෙන කවුද කට්ටියක් මුදු මංකොල්ලකාරයෝ කට්ටියක් ඒ මේ නැවෙන් එන්නා වූ සල්ලි ටික හංගගෙන වංචා කරලා ඒක වංගුවක් දැම්මා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දක්ෂ නායකයෙක් නම් ඒ මුදල ගන්න ඕන. නමුත් ඒක එතුමා කරන්නේ නැහැ. එතුමා ඒක අහක දානවා. මම මේ අවස්ථාවේ කියන්නේ මම වරින් වර මේ වගේ අනාවැකි ආයේ කියන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට කියන්නේ අද මේ රටේ මිනිස්සු ලක්ෂ 30යි හිටියේ දුප්පත් මිනිස්සු ලක්ෂ 70ක් 80ක් අද දුපුදු බඩ පත් වෙලා තිනවා. අද බෙහෙත් හේත් පෙත්තන් නැතුව මිනිස්සු මරණයට පත් වෙනවා. මම වරින් වර කිව්වා මේ ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා. මම කියනවා මේ ලංකා රාජ්‍යය අයිති වෙන්නේ කුඹ රාජ්‍යයට. කුඹ රාජ්‍යය සිසු ගමන් කරනවා. මේක ලංකාවට ඒ රාෂ්ට්‍රකයක්. ලබන අගෝස්තු මාස වෙනකොට සෙනසුරු වක්‍ර වෙනවා. එතකොට ලංකා භූමිය හවුෙන්නේ කුඹ රාශියට. එතකොට මේ කුඹ රාශිය නිසා මේ ලංකා භූමියේ මහා ව්‍යසනයක් ඇති වෙනවා. මේ රටේ මිනිස්සු අද පිටරයක් කන්න බැරුව, මාළු ටිකක් කන්න බැරුව, බත් වේලක් කන්න බැරුව මිනිස්සු ලක්ෂ ගණන් ඉන්නවා. නමුත් අර
අලුගට තියෙන ගිනි වගේ මේක දරාගෙන ඉන්නවා. මෙතුමා මාධ්‍ය මර්ධනය කරන්න හදනවා. මේ බඩගිනි කියනාව මිනිස්සු කෑ ගහලා පාට බහින්නට ස්ලෑෂ් වෙනකොට එතුමා බය කරන්න හදනවා. එතුමාට මේක කරන්න බෑ. එතුමාගේ මනසේ ගමන් කරන රටාවට, ඒ ග්‍රහ රටාවට මේ රට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවට මාර අපල කාලයක් උදා වෙන්නේ. ඒ අපල කාලයෙන් මිදෙන්න නම් අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ එකම දෙයයි, කෙසේ හෝ විපක්ෂයේ ශක්තිමත් වෙන්නට ඕන. ආයි කවදක්වත් මම විපක්ෂයට කියන්නේ නැහැ ශක්තිමත් වෙන්න කියලා. මොකද ඒගොල්ලෝ ඒ රාජකාරිය කරන්නේ නැත්තම් අවුරුදු මේ උදුරු අනාගතේම කට විනාශයෙන් විනාශයටපත් වෙන නියමිතයි. ඒ නිසා මතක තියාගන්න, ජ්‍යොතිෂය ගරු කරන, ජ්‍යොතිෂය පිළිගන්නාව මිනිසුන්ට කියන්නේ ලංකාව පිහිල්ල තියන්නේ කුම්භ රාශියේ. ඒ කුම්භ රාශියේ දරු ඒ රාශියක් ලබන අගෝස්තු මාසෙන්පත් වෙනවා. ඒ නිසා ලංකාව බේරගන්නම් සජිත් ප්‍රේමදාසත්, අනුර කුමාරත්, සරත් පොන්සේකත්, චම්පිකත්, ඒ වගේම අරිරාතුංගත්, හර්ෂත්, DNA එකත්, පෙරඩුගාමිත්, මුස්ලිම් සිංහල දෙමළ මිනිස්සු එකතු වෙලා විවස්ථාවක් හදලා අපේ රටේ අපේ රටින් පැහැර ගිය සල්ලි ටික අපි නැවත අරගෙන අපි ශක්තිමත් කරනවා මිසක් IMF එක පස්සේ ගිහිල්ලා තව තවත් මුදල් ණය වුණොත් අපේ රට මහා අගාධයකට පත් වෙනවා. ඒ නිසා එකම විකල්පය තමයි ජ්‍යොතිෂයේ තියෙනවා යම්කිසි ආවරණයක්, යම්කිසි කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ කරදරෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ කුම්භ රාශියේ සිනසුන් වක්‍ර වෙනව මොහොත ලංකා භූමියට අපලයි, මහා ලේවැගිරීමක්, මහා ව්‍යසනයක් සිද්ධ වෙනවා, සිද්ධ වෙනවාමයි. ඒක මිස් දන්නවා, අපි දන්නවා. මිනිස්සු අද ඉවසන් ඉන්නේ බයට. අනපනත් ගෙනල්ලා, නීති ගෙනල්ලා මිනිස්සුක බයකොත් දෙන්නේ තව තවත් මිනිස්සු මේ පීඩාවට පත් වෙන නිසා විපක්ෂයේ කාර්යභාරය තමයි එකතු වෙලා ව්‍යවස්ථාවක් හදාගෙන මේ පුංචි රට, මේ පුංචි දිවයින ආරක්ෂා කරන්නට ඕනේ. අන්තිම වශයෙන් කියන්නට ඕනේ මේ පාස්කු ප්‍රහාරය. කවදක්ක මතක තියාගන්න, මේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉෂ්ට නොවි අපිට යුක්තියක් ඉෂ්ට කරගන්න බෑ. අපි දන්නවා අපේ ඉතිහාසයේ අපේ ගම්වල කුකුලෙක් මරන් කාපු, හරකෙක් බලන් කාපු අයට අපි පලි ගැහුවත් අනිවාර්යෙන් අපි දැකලා තිනවා මේ මිනිසුන්ගේ අතපය කැඩෙනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ රටට ඇත්ත අනාවරණය සිද්ධ වෙනකන් මේ රට කවදක්වත් ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා අපි ඉෂ්ට කරගන්නට ඕනේ. එහෙම නැතුව මේ රට ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා මේ කියන අනාවැකිය පිළි අරගෙන මේ රට සංවර්ධනය කරන්න නම් වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. තමුන්නාසලාට ප්‍රඥාව, දැනුම, වාසනාව උදා වේවා කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.